अरे नमाइ में मेमोरी बूस्ट पेपर वन देवनी साक्ष्य चालो दें पालवनी साक्ष्य चाव है हुआ ना पहले बाहर जाकर फिर दरबु पालवनी पश्चापत्र साक्ष्य चाव है हुआ ना अबे दरबुन टॉप बोध एकल भी रहती मैं कर वेना स्विधे अलुत पान नहीं वेदा पार दी हम पे ना पेपर एक गिदर के उत्तर लिया ला अंतर जाल में साक्ष्य चाकरी मंगता ने मेहम वेदा मेहम वेने पालवनी लताव में के हरे इकना जानना क्या मति ओने के निकट ගොඩ යන්න කැමති ඕන කෙනෙක්ට පේපර් එක ඇහිඳගෙන ගිහිල්ලා මේ භාෂාවෙන් කියනවා පේපර් එක අහුලගෙන ගිහිල්ලා උත්තර ලියලා ඒ උත්තර හරිද වැරදිද කියලා බලලා තමන්ගේ වැරදි දෙකත් හඳුනා ගන්න පුළුවන් වෙනස් විදිහේ ක්‍රමයක් මේක හරි පංචම සංකල්ප හොඳයි එහෙනම් අපි යනවා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නෙට පාසල් කටයුතු සඳහා බලපෑම් කරන අභ්‍යන්තර පරිසර බලවේග දෙකක් ඇසුරු කරගෙන එම බලවේග පාසලේ කටයුතු සඳහා ශක්තියක් වන ආකාර හා දුර්වලතාවක් වන ගැන දිහක ආකාර දක්වන්න. ඔව්. මම කියව ඔබට DS කියන්නේ අපි හිතා ගන්නවා BC. එහෙම නැත්නම් ගිරව දාලා කොට දා ගන්න ඕන එක්සෑම් එකක්. ඔය ආකල්පය නිසාම තමයි දරුවෝ මේ අනුරාධපුරේ පහුගිය අවුරුදු කීපෙත් ලංකාවේ වෙන්න පුළුවන් මේ ශාලාවේ වර්ධනය වෙලා තියෙන මොකද තමයි ළමයි හිතන ප්‍රතිඵල එන්නේ හේතුව ළමයි ටියුට් කැටියක් කටපාඩම් කරන් ගිහිල්ලා නැත්නම් ගුරුවත් පොත කටපාඩම් කරන් ගිහිල්ලා විභාග ලියන්න උත්සාහ කරනවා එහෙම නැහැ පොතේ මේක ඔයා සංකල්පණේ ව්‍යාපාර අධ්‍යයන විශේෂ මූලික සංකල්පණේ හඳුනා ගන්න නිර්මාණශීල උත්තර හදන්න අද මේ රටට වඩා පුතේ නිර්මාණශීලී දරුවෙක් මේ රටේ තියෙන ආර්ථික කඩාවැටීමට මේ රටේ තියෙන දේශපාලන කඩාවැටීමට වඩා නිර්මාණශීලී දරුවෙක් නිර්මාණශීලී බුද්ධිපතේ හරි හොඳයි එහෙනම් මම මේ දෙවෙනි ප්‍රශ්නෙට මම ආකෘතියක් ඔබට යෝජනා කරනකොට මේ ආකෘතිය ඔයාලට භාවිතා කරන්න පුළුවන් ඊට වඩා වෙනස් ආකෘතියක් භාවිතා කරන්න පුළුවන් නමුත් නිවැරදි පිළිතුර ලැබෙන්න ඕන අන්තිමට හරි එහෙනම් බලවේගයේ ශක්තිය සහ දුර්වලතා හරිද හොඳයි පාසලක නැහැ පොතේ එහෙනම් පාසලක බලවේගයන්ට පිළිගන්නවා පාසලක ප්‍රධාන අභ්‍යන්තර පාර්ශ්ව කීපයක් සිටිනවා एक मम लिया पलविन विदुहालपति 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 शक्ति निवर्ति नायकत्वयं सहितवीम अद्दकीं सहितवीम निवर्ति नायकत्वय शक्ति हट दुर्वलता हट नायकत्व दुर्वलता अद्दकीं रहितकम अद्दकीं रहितकम अभी गत्वते हम සිසුන් ඊළඟ පාර්ශ්වයේ සිසුන් සිසුන් ගත්තහම විනයගරුක දූ දරුවන් ධනාත්මක ආකල්ප වලින් සහිත දූ දරුවන් ශක්ති දුර්වලතා විදිහට ඉගෙනීමට සඳහා අයහපත් ආකල්ප වලින් සතුට දරුවන් පසුගාමි බව විනය ගරුක දරුවන් නොසිතීම වගේ ගන්න පුළුවන් අපි ගත්තොත් මේ මානව භෞතික සම්පත් පාසල් තුනක් යනවා විදුහල්පති දෝදරුවන් සහ භෞතික සම්පත් පාසල් කහරි වැදගත් සම්පතක් තමයි පුතේ භෞතික සම්පත් කියන්නේ අවුරුදු 75ක නිදහස් සමරන වෙලාවේ ලංකාවේ තාම තියෙනවා පුතේ ගස් යට ඉගෙන ගන්න ඉස්කෝල ලංකාවේ තාම තියෙනවා හවුස් බීට් එකට දරුවෝ දුවන් ගිහිල්ලා උඩ පැනලා බාර් එකක් එහා බාරකින් එහා පැත්තට වැලි ගෝණියකට දහයියා ගුණකට පයින පාසල් තියෙනවා. තාම ලයිබ්‍රරි එකක්, ලැබ් එකක් ඇහැකට නොදකෝ පාසල් තියෙනවා. 75 වෙනිදාස සමරන ලංකාවේ. එහෙනම් ඒක පොතේ දුර්වලතාව. අපේ අධ්‍යාපනයට ශක්තියින් අපේ ගුණාත්මක අනාගත පරපුරක් බිහිවීමට ඒක දුර්වලතාවක්. ලියාගම් පොතේ ප්‍රමාණවත් භෞතික සම්පත් නොමැතිවීම, ප්‍රමාණවත් පාසල් ඉඩකඩක් නොමැතිවීම, ප්‍රමාණවත් පන්ති ඉඩකඩක් නොමැතිවීම අප්‍රසන්න භෞතික පරිසරය අපිරිසිදු භෞතික පරිසරය දුර්වලතාව ශක්තියක් විතර ලියන්න පුළුවන් ඒක අනිත් පැත්ත ප්‍රමාණවත් පන්ති කාමර ඉඩකඩ පැවතීම ඊට පස්සේ ක්‍රීඩා පහසුකම් ඇතුළු අනෙකුත් භෞතික පහසුකම් ප්‍රමාණවත් පැවතීම ආදී වශයෙන් අපිට ලියන්න පුළුවන් ශක්තිය හොඳයි එහෙනම් අපි ඊළඟට යනවා දරුවෝ
ප්‍රශ්නාංක 3 ව්‍යාපාර ආයතනයක සමාජ හා සංස්කෘතික ව්‍යාපාර ආයතන සමාජ හා සංස්කෘතික තිරසන බව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු දෙකක් නැවත මම කියනවා ව්‍යාපාර ආයතන සමාජ හා සංස්කෘතික තිරසන බව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු දෙකක්ද සමාජ හා සංස්කෘතික තිරසන බව තහවුරු කිරීමේදී ගත හැකි ක්‍රියාමාර්ග දෙකක්ද පළමු කොටස අවසානයේ සිට එහෙනම් මම මේ පිළිතුරු ටික මකනවා අපින්නේ දෙවෙනි කොටස දෙක කොටස තුන්වෙනි ප්‍රශ්නේ අයන්න හරි පාඩම අහලා තියෙන පුතේ තිරසර සංවර්ධනය කියන කොටසෙන් තිරසර සංවර්ධනය කියන්නේ විශ්ව නිර්දේශයට අලුතෙන් එකතු වෙච්ච කොටසක් තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරන ප්‍රධාන කුරුණු තුනක් මත පිහිටාලා ඒ තමයි ආර්ථික තිරසර සංවර්ධනය සමාජ තිරසර සංවර්ධනය පරිසර තිරසර ආරක්ෂණය මේ පැතිකඩ තුනෙන් යුත් තිරසර සංවර්ධනය කියන අරමුණ නැත්තම් ඒ හරි වැදගත් සංකල්පය ඉටු කර ගැනීමේදී අපේ විෂය නිර්දේශය අපි කතා කරනවා ව්‍යාපාර අවධානය යොමු කළ යුතු කාරණා පැතිකඩ තුන සම්බන්ධයෙන්ම එවැගේම ව්‍යාපාර ක්‍රියාත්මක විය යුතු ආකාර පැතිකඩ තුන සම්බන්ධයෙන්ම දැන් මතකයක් තමයි දරුවෝ ටික තමන්ට කුමන හෝ පන්තියක කුමන හෝ පාසලක කුමන හෝ නිබන්ධනයක් මේ වෙද්දි ලැබිලා තියෙන්න ඕනේ තිරසර සම්බන්ධ තිරතර සංවර්ධන සම්බන්ධයෙන් වඩේ පැතිකඩ තුන මතක නැත්තම් මේ පැතිකඩ තුනේදී ව්‍යාපාර අවධානය යොමු කළ යුතු කාරණා ව්‍යාපාර ක්‍රියාත්මක විය යුතු ආකාර මතක නැත්තම් පුතේ මේ උත්තරය අහන් ඉඳලා ඉක්මනින් ගිහිල්ලා ඒ පාඩම බලා ගන්න මේ විභාගෙට එන ලකුණු හරි හොඳ එහෙනම් මම උත්තරේ නා පුතේ අවධානය යොමු කළ යුතු කරුණු ව්‍යාපාර අවධානය යොමු කළ යුතු කරුණු ඊයම් පුතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ජනතාවට සමාන අවස්ථා සැපයීම සමාජ ඒකාග්‍රතාව ඇති කිරීම මානව ප්‍රාර්ථනය නඩත්තු කිරීම දුගී බව අවම කිරීම ආදී වශයෙන් අපිට අවධානය යොමු කළ යුතු කාරණා කියන්න පුළුවන් ඊට පස්සේ ව්‍යාපාර ක්‍රියාත්මක විය යුතු ආකාර කොහොමද ව්‍යාපාර මේ මෙන්න මේ අරමුණ සඳහා ක්‍රියාත්මක විය යුතු තමාගේ දෛනික ක්‍රියාකාරකම් කෙසේද මෙහෙයවිය යුත්තේ ඒක තමයි ක්‍රියාත්මක විය යුතු ආකාර ගත යුතු ක්‍රියාමාර්ග කියලා කියන ධර්මනේ ලියාගමු මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම මානව අයිතිවාසිකම් සුරැකීමට දායක වීම සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම හා සමාන අවස්ථා සැපයීම නීතිය හා සාමය සුරැකීමට කටයුතු කිරීම සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම ඔන්න පුතේ ක්‍රියාත්මක විය යුතු ආකාරයන් හොඳයි එහෙනම් අපි යනවා අපේ ඊළඟ ප්‍රශ්නයට පුතේ ඒ තමයි අද පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාව වැඩි වෙමින් පවතී ආයන්න මේ ප්‍රශ්න උත්තර ලියන්න කලින් අපේ දරුවන්ට මතක් වෙන්න ඕනේ මොකක්ද පාරිභෝගික ආරක්ෂණය කියන්නේ කියලා. රජය හා ව්‍යාපාර කියන විෂය නිර්දේශය හම් වෙන තුන්වෙනි පාඩමේ මම කිව්ව රටාව තුළ තුන්වෙනි කොටස තමයි පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගිකයා ගෙවන මිලට සරිලන තෘප්තියක් ලබා දීම සහතික කිරීම සඳහා වන සියලු ක්‍රියාකාරකම් වල දුවේ පුතේ අපි කියනවා පාරිභෝගික ආරක්ෂණය කියලා. පාරිභෝගික ආරක්ෂණ ගැන කතා කරද්දී පාරිභෝගික අයිතිවාසිකම් තියෙනවා පාරිභෝගික යුතුකම් තියෙනවා මේ පාරිභෝගික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ක්‍රියාත්මක වන
රාජ්‍ය ව්‍යුහයක් නැත්නම් රාජ ආයතන ප්‍රමාණයක් තියෙනවා. ඔය ටික ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නයක් වහම ඉක්මනින් බලාගන්න. හරි? මම කියවනේ මේකෙන් මම අරමුණු කරන්නේ ඔයා තුල නොමැති විෂය දැනුම ඉක්මනින් අත්පත් කරගන්න. ඔයා තුල නොමැති විෂය දැනුම හඳුනාගන්න ක්‍රමවේදයක් ඔයාට හදලා දෙන එක. හරි. එහෙනම් වියගම් පුතේ අද ඇයි අද සමාජයේ වර්තමාන සමාජයේ පාරිභෝගික ආරක්ෂණය අතිශය වැදගත් වෙලා තියෙන්නේ කියලා අපි කතා කරමු. එහෙනම් අද සමාජයේ තියෙන ගති ලක්ෂණ මේකත් එක්ක ඔයා බද්ධ කරගන්න ඕනේ. මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔයා දන්න පාරිභෝගික ආරක්ෂණය අද තියෙන සමාජයට බද්ධ කර ගැනීම. වියගම් පුතේ අද සමාජයේ ලක්ෂණයක් තමයි බාණ්ඩ තනිෂ්පාදිත බහුල වීම. නිෂ්පාදිත බහුල වීම. නිෂ්පාදිත බහුල වීම. ඔව්. අපි දන්නවා අපි වෙළඳපොළට ගියාම ඕනතරම් ව්‍යාපාර තියෙනවා. ඕනතරම් වෙළෙන්දෝ ඉන්නවා. ඔවුන්ගව ඕනතරම් බාණ්ඩ ඕනතරම් සේවාවන් තියෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රේම උනත් එහෙමයි. ඕනතරම් ගුරුවරු ඉන්නවා. ඕනතරම් පන්ති තියෙනවා. කොහොමද හොඳම තැනක් තෝරාගන්නේ කියලා ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා. ඒ ප්‍රශ්නේ දිවන් දන්නවා. සමහරක් කරලා අපි හොඳ තේරීම කරන්නේ නැහැ. ඉතින් අපි අමාරු වැඩනවා. පාරිභෝගික ආරක්ෂණය කඩ වෙනවා. වියගම් පුතේ බාණ්ඩ බහුල නිෂ්පාදිත බහුල වීම. වියගම් පුතේ වෙළඳ පොළ තුල නිෂ්පාදිත එනම් බාණ්ඩ හා සේවා බහුල වීම නිසා පාරිභෝගිකයන් නොමග යාමට වැඩි ඉඩක් පැවතීම. ඊළඟට තරගකාරීත්වය ඉහළ යාම දෙවෙනි කාරණය. තරගකාරීත්වය ඉහළ යාම. පුතේ තරගය දිනන්න විවිධ නොහොබිනාකම් කරන්න පුළුවන්. අපි දන්නවා ගමේ අවුරුදු උත්සවයට තහනම් උත්තේජක ගහලා කවුරුත් නැහැ. අවුරුදු උත්සවය ගමහර හදුවන්න. හැබැයි ඊට වඩා 100,000 ගුණයක් වැඩි ඔලිම්පික් තරගයේ තෝරන තරම් අහු වෙනවා. තහනම් උත්තේජක බීලා තරගයේ දිනලා තමන්ගේ මෙඩල් එක නැති කරගත් අවස්ථාව. ඒ කියන්නේ තරගය වැඩි වෙන පුතේ තරගය දිනන්න විවිධ වූ අකටයුතුකම් නොමනාකම් කරන්න පුළුවන්. ඒක පාරිභෝගික ආරක්ෂණයට දැඩි තර්ජනයක් වෙලා තියෙනවා. හරි? හොඳයි. හේතු දෙකක් අපි පැහැදිලි කරා. ප්‍රශ්න අංක 4 ප්‍රාථමික නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදන වෙන වෙනම දක්වන හොඳ ප්‍රශ්න. පටල ගන්න ප්‍රශ්න. හරි? පැටලෙන්න නැතුව ඉගෙන ගන්න මේ ડિස්කෂන් එක හොඳින් අහන්න. රටක දළදේශීය නිෂ්පාදිතය දාදේනි ලංකාවේ ප්‍රධාන කුණු වර්ග දෙකකින් බලනකොට ඒකක් තමයි නිෂ්පාදන අංශයන්. නිෂ්පාදන අංශයන් ගත්තහම වෙනවා අපි කෘෂිකාර්මික, කාර්මික සහ සේවා. කෘෂිකාර්මික, කාර්මික, සේවා. නිෂ්පාදිතයේ ස්වභාවය අනුගත්තහම ප්‍රාථමික, ද්විතීක, තෘතීක. ප්‍රශ්නේ අහන්න පුතේ ප්‍රාථමික නිෂ්පාදිත නැත්නම් ප්‍රාථමික නිෂ්පාදිත සහ කාර්මික නිෂ්පාදිත අතර වෙනස නිෂ්පාදිත වෙනම පැහැදිලි කරන්න. ප්‍රාථමික සබහ ධර්මයේ දායාද ඒ ආකාරයෙන්ම උකහා ගන්නා ව්‍යාපාරවලට පුතේ අපි කියනවා ප්‍රාථමික නිෂ්පාදිත කියලා. ප්‍රාථමික නිෂ්පාදිත කියලා. කාර්මික කියලා කියන පුතේ වෙනත් වර්ගීකරණ නිෂ්පාදන අංශයෙන් එන්නේ තැනීමෙන්, ඉදිකිරීමෙන්, කැනීමෙන් ලබා ගන්නා වූ නිෂ්පාදිත. නැවත කියනවා තැනීමෙන්, ලිපැයීමෙන්, කැනීමෙන් ලබා ගන්නා වූ නිෂ්පාදිත. ඔයාලට අපි කිය හොසපයීමෙන් ලබා ගන්නා නිෂ්පාදිත වලට පුතේ අපි කියනවා කාර්මික අංශය කියලා. හරි? හොඳයි. ඊළඟ අහනවා ප්‍රශ්න ඊළඟ කොටස. එක්තරා වර්ෂයක ශ්‍රී ලංකා
මහබැංකු වාර්තාව අනුව කර්මාන්ත මූලය අනුව පවත්නා වෙළඳපොළ මිලට දළ ජාතික නිෂ්පාදිතය දත්ත කිහිපයක් පහත් දැක්වේ. ඉහළ දත්ත ඇසුරින් ප්‍රාථමික නිෂ්පාදිතයේ වටිනාකම සහ කාරණේ වන බලන්න. ප්‍රාථමික සහ කාරණික. ප්‍රාථමික නිෂ්පාදිතයේ වටිනාකම සහ කාරණික. ප්‍රාථමික කියන්නේ සබහ ධර්මයේ දායාද එයාකායෙන් උපහා ගන්නා ව්‍යාපාර. සබහ ධර්මයේ මූලික කරගත් ඕනෑම නිෂ්පාදිතයක්. කාර්මික කියලා අපි කියනවා තනීමෙන් කැදීමෙන් ඉදිකිරීමෙන් සහ සැපයීමෙන්. බලමු උත්තරේ කොහොමද ආගන්නේ කියලා. වාට සංඛ්‍යා දත්ත එකක් තියෙනවා. මම ඒක උත්තර නඩු කරන සූදානම් වෙන්නේ නැහැ. මම කියන්නම් අන්තර්ගතය ගැන ඔයාලට. හරි? දැන් මුලින් අපි ගත්ත ප්‍රාථමික අංශය. ප්‍රාථමික අංශය ගැන කතා කරොත් එන්නේ මේක අපිට හම් වෙන ප්‍රාථමික අංශයේදී කුෂිකාර්මික කියනවා. ඊටසේ තියෙනවා වනහා දැව ඊළඟට එනවා කරදිය හා මිරිදිය දීවර කර්මාන්තය. කරදිය හා මිරිදිය දීවර කර්මාන්තය නමුදියන්න පතල් හා කැලි. ඔය අගයන් ටිකක් දීලා තියෙනවා. ඔය එක එක කාර්මදාන අගයන් ටිකක් වාගේ දීලා තියෙනවා. එකතු කළ වාර උත්තරේ නෝ ප්‍රාථමික අංශය. ප්‍රාථමික අංශය ඊළඟට කාර්මික අංශය. කාර්මික අංශය එනවා පතල් හා කැණීම් සපයා ගන්න පුතේ. මෙලෙ ප්‍රාථමික අංශය ඊළඟට එනවා කාර්මික අංශය නම පතල් හා කැණීම් නිෂ්පාදන මලාපවාහන විදුලිය ගෑස් ඊට පස්සේ ඉදිකිරීම් හා එම සේවාවන්. ඉදිකිරීම් හා එම සේවාවන් බාන්න උත්තරයක් තියෙනවා. දැන් මට ප්‍රශ්නයක් එන්න පුළුවන් පුතේ. පතල් හා කැණීම් මෙතනක් තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ? ඔව්. පතල් හා කැණීම් කියන්නේ ප්‍රාථමිකයි. ප්‍රාථමික කියන්නේ සබහාදාමයේ සියලු නිෂ්පාදන. කාර්ම ප්‍රාථමිකට සමාන වෙන්නේ නැහැ පුතේ කෘෂිකර්ම වලට. කෘෂිකර්මංශයට එන්නේ නැහැ පතල් හා කැණීම්. පතල් හා කැණීම් කියන්නේ කාර්මික අංශයට. මොකද කෘෂිකර්මයේ කටයුත්ත නොවන නිසා. ඒකයි පතල් හා කැණීම් දැන් දෙකටම දාලා තියෙන්නේ. හොඳයි. එකතු කරන එක අඩු කරලා උත්තර ගන්න එක මම හිතනවා අපේ දරුවන්ට හොඳට පුළුවන්. එහෙනම් උත්තරේ එකතු කරලා ගන්න හින්දා සූදානම් වෙන්නේ නැහැ. ඔයාට තනියෙන් කියලා දෙයක් කරන්න දෙන්න එපේ. හොඳයි. ප්‍රශ්නාංක පහ. නූතන ව්‍යාපාර ලෝකයේ දැකිය හැකි නව ප්‍රවණතාවන් හතරක් සඳහන් කර ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. නූතන ව්‍යාපාර ලෝකයේ දක්නට පුළුවන් ප්‍රවණතාවන්. ඔව් ව්‍යාපාර ප්‍රවණතාවන් ට්‍රෙන්ඩ් එකක්. මේ අලුත් ට්‍රෙන්ඩ් එකක්. මොකද මේ ට්‍රෙන්ඩ් එකක් කියලා පුතේ අපි කියන්නේ. දැන් කාලෙින් මම අපේ දරුවන්ට කියලා තියෙනවා විවිධ ප්‍රවණතා යන පුතේ සමහර කාලයන්වලදී අපි හඳුනා ගන්නවා භාෂා විවහාරයේ විවිධ ට්‍රෙන්ඩ් එනවා. කොහමද බ්‍රෝ? හලෝ බ්‍රෝ. ඇඳුම් වල විවිධ ට්‍රෙන්ඩ් එනවා නේද? අඳින ඇඳුම මෝස්තරේ වෙනස් වෙනවා කාලෙන් කාලෙට විනෝදාංශ වෙනස් වෙනවා. මේව ට්‍රෙන්ඩ් නැත්නම් උපනති නැත්නම් අපි කියනවා ප්‍රවණතාවන් කියලා පුතේ. ඒ වගේ තමයි ව්‍යාපාර ලෝකයේ විවිධ වූ ප්‍රවණතාවන් කාලෙන් කාලෙට තියෙනවා. බලමු මේ වර්තමාන ව්‍යාපාර ලෝකයේ ප්‍රවණතාවන්. එකක් තමයි ගෝලීයකරණය. පළවෙනි එක ගෝලීයකරණය. හොඳයි. ගෝලීයකරණය අපි දන්නවා ලෝකයේ විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කිරීම. තොරතුරු හා සංවිධාන තාක්ෂණ නිසා
ලෝකයේ තනියාර්ථිකයක් ලෙස කටයුතු කිරීමට අපි කියනවා ගෝලීයකරණය කියලා. ගෝලීයකරණය කියලා. හරිනේ? දෙවෙනි කොටස තමයි පුතේ. දෙවෙනි එක තමයි. දෙවෙනි එක තමයි. දෙවෙනි ව්‍යාපාර ප්‍රවණතාව විදිහට අපි හඳුනා ගන්නවා විද්‍යුත් මුදල් පරිද භාවිතා කිරීම. විද්‍යුත් මුදල් භාවිතා කිරීම. මේ වෙද්දී ඔබේ පන්තිවල මම විශ්වාස කරනවා මුදල් ලාභයක් උපාදම කරලා තියෙනවා. එතනදී අපි ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ්, ඊ-වොලට්, ස්මාර්ට් කාඩ් වගේ විද්‍යුත් මුදල් ගැන කතා කරලා තියෙනවා. වර්තමානයේදී ව්‍යාපාර කටයුතු සඳහා දැඩි ලෙස ගෙවීම් කටයුතු සඳහා විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍යත් සමග මෙන්න මේ කොටස් දැඩි ලෙස භාවිත කරනු ලබනවා. ඒ වගේම විද්‍යුත් ව්‍යාපාර බිහිවීම. අන්න දැන් ප්‍රශ්නයක් එන පුළුවන් විද්‍යුත් ව්‍යාපාර නේද විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ නෑ. මේ දෙක කාරණා දෙකක්. විද්‍යුත් වාණිජ්‍ය අන්තර්ජාලය හරහා භාණ්ඩ සේවා මිලට ගැනීම හා විකිණීම ආසුර කටයුතු. විද්‍යුත් ව්‍යාපාර කියන්නේ විද්‍යුත් වාණිජ්‍ය ප්ලස් විද්‍යුත් ව්‍යාපාර ධන අනිකුත් ව්‍යාපාර කටයුතු. එහෙනම් විද්‍යුත් වාණිජ්‍යට වඩා පුළුල් සංකල්පයක් තමයි පුතේ විද්‍යුත් ව්‍යාපාර කියලා අපි කියන්නේ. නා විද්‍යුත් ව්‍යාපාර බිහිවීම පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම. දකින්න වර්තමානයේ විවිධ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් එන්න අපි එකතු වෙලා මේ කොන්ක්‍රීට් වනාන්තරය හරිත වනාන්තරයක් කරමු, පරිසරය සුරකිමු, අපි ගහක් වවමු, අපි රටක් රකිමු වගේ දේවල් අපි දකිනවා. අලි ආරක්ෂා කරගමු, මේ ලංකාවේ ප්‍රශ්නයක් අලි ප්‍රශ්න අලි ආරක්ෂා කරගමු වගේ දේවල් අපි දකිනවා. මේ ව්‍යාපාර තමන්ගේ පාට විදිහට ඉඳ දකින අපතේ මේක ප්‍රවණතාවක් තමයි. ව්‍යාපාරවල පරිසරය පිළිබඳ සැලකිලිමත් වීම, ඒ වගේම ව්‍යාපාර සමාජ වගකීම්. එන්න අපි මම අර කලින් කිව්වා එන්න අපි එකතු වෙලා මේ හරිත වනාන්තරයේ කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා වගේ ඔය දැකලා ඇති. බොන්න සීතල වතුර වීදුරුවක්. මේ තැමිලි ගෙඩිය ඔයාට අයින් වෙන්න අමායාගේ ප්‍රථමාධාර පෙට්ටිය. ඔන්න ඔය ඔයා හරහා කියන්නේ පුතේ මංචි කියන අපි හදන්නේ බිස්කට් විතරක්ම නෙමෙයි. සිරස හදනවා ගම්මැද්ද. නේද? දෙරණ කියනවා රිටල් හાર્ට්. මේ වගේ විවිධ ප්‍රෝග්‍රෑම් හරහා ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ පොතේ දැඩි ලෙස සාකච්ඡා වෙනවා. ඒ සම්බන්ධයෙන් තියෙන අවධානම අතිශය පුළුල් වෙලා වැදගත් වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ඉරිගනු ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. දැන් ඔබට වැටහෙනවා ඇති ඔබ තව වර්ධනය කරගත යුතු විෂය කරුණු මොනවද කියලා. හොඳයි. දැන් මම ඔයාලට දෙනවා පොඩි බ්‍රේක් එකක් හිතන්න ලියන්න. මේ පේපර එක ලැබිලා ඔයාගේ අතටපත් වෙලා දින දෙකක් ඇතුළත අතටපත් තුනේ දිනෙන් පසු දිනේ දාන පුළුවන් උත්තර ලියලා පේපර එකේ තියෙන ලින්ක් එක භාවිතා කරමින් උත්තර තමන්ගේ උත්තර හරිද කියලා බලන්න. පේපර එක උඩම තියෙනවා ප්‍රශ්න පත්‍රය. ඒ පිළිතුරු සාකච්ඡාව සඳහා චාමරසංකල YouTube නාලිකාව වෙත පිවිසෙන්න සහ ඒක ලින්ක් එකක් දාලා තියෙනවා පුතේ. පේපර් එක ලැබිලා ගෙදර යන ගමන් පාරදී අතට හම්බ වෙන පේපර් එක ඇඳ ගන්න පේපර් එක අරගෙන ගිහිල්ලා මේක සාමාන්‍යයෙන් ලැබෙන අර හෑන්ඩ්බිලක් වගේ විසිකරන්න නැතුව උත්තර ලියාගෙන ගිහිල්ලා බලන්න ඔයාගේ උත්තර ටික මම මේ සාකච්ඡා කරන උත්තරත් එක්ක කොච්චර දුරට ගැලපෙනවද කියලා. ඔයාට පිළිතුරු ලියද්දී කුමන හෝ ගැටලුවක් එනවා නම් තවදුරටත් ඔයාගේ පිළිතුරු ඔයා සංවර්ධනය කරගත යුතුයි නම් ඔයා ඉගෙනගෙන තියෙන විෂය කරුණුත් එක්ක නොගැලපෙනවා නම් ඔයාට පුළුවන් මේ පේපර් එකේ දීලා තියෙන නම්බර් එකට ඔයාගේ ප්‍රශ්නය වොයිස් එකක් විදිහට වොයිස් රෙකෝඩින් එකක් විදිහට SMS එකක් විදිහට හෝ කතා කරලා කෝල් එකක් විදිහට ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අපේ ටීම් එක හැමතිස්සෙම බලාගෙන ඉන්නවා ඔයාගේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. එහෙනම් ඒ පළවෙනි පියවරෙන් පස්සේ ඔයාට තව දවස් දෙකක් තියෙනවා. දවස් දෙකක් ඇතුළත දෙවෙනි ප්‍රශ්න උත්තර ලියන්න පුතේ. ලියලි කරලා නැවත වීඩියෝ එක බලන්න. එහෙනම් පළවෙනි වීඩියෝ එක ඔයා බලලා හරියටම දින දෙකකට පස්සේ බලන්න දෙවෙනි වීඩියෝ එක. දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු ටික අපි මෙන්න මේ මෙමරි බූස්ට් කියන ප්‍රශ්න පත්‍ර මාලාවේ තුන්වෙනි වීඩියෝ පාඩේ විදිහට ඉදිරිපත් කරනවා. අපි දිනෙන් දින මේ ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා දැනුම වර්ධනය කරගන්න. බලන්න ජය වේවා. අයබෝවන්.